මට දෙන්න රකින්න පරපුරක් නෑ මම තනි ගැහණියක් හැටියටයි මේ කටයුතු කරේ දශක 4කට වඩා වැඩි කාලයක් සිනමාව පෝෂණය කරපු මම මම උපයාගත්තේ මුදල් වලට වඩා මගේ සම්මාන ටික මම මේ ජාතික සම්මාන 30 40කින් ලබාගත් කෙනෙක් ජාත්‍යන්තර සම්මාන ලබාගත් කෙනෙක් මගේ සම්මාන ටික පොළවේ ගාලා කුඩු කරලා ගියයි මට ඒව කවදාවත් මේ ජීවිතේදී ආය ගන්න හම්බෙන්නේ නැහැ මගේ ගේ කැඩුවා ඒ සියල්ල සුනු විසුනු කරා නමුත් ඇයි මගේ සම්මාන ටික කුඩු කරලා ගියේ මම අහන්න ලෑස්ති පුතේ උඹලට හිටියේ නැද්ද අම්මා කෙනෙක් කියලා අබුරුගල බෙන්තර පීටි නිවසට 100ක් පමණ පිරිමි පිරිසක් ඇවිල්ලා මම තනි ගැහණිය ජීවත් වෙච්ච නිවසට වීදුරු සියල්ල කඩා බිද දැමමින් නිවසට පහර දීමට කටයුතු කරා අපේ ගෙදර තියෙන CCTV කැමරා වල සඳහන් වෙලා තියෙනවායි කවුද කියලා මගේ ගෙදර පේන දුරින් තමයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා ඉන්නේ සුරංග देशपालने मगे आदरणीय दिमापियों इडमे मंगे हदे अहिंसक मिनसुन वडकर नट मट शक्ति लभनवा ये निवस निशा के हितागेना मंग अंतिम की अन्नोने मट इन कदराई अय स्विटरलांते पुर्वस भावे हिमे स्विटरलांते पदिंच कार्य बेंतर गे बलन कवदावत आवे न मम तीर्ण करगन हिटिये කවදා හෝ මේ නිවසත් අක්කර තුනක ඉඩමත් කලායතනයක් පවත්වාගෙන යාම සඳහා ඉදිරිපත් කරන්නට ඉතින් එහෙමනම් ඔය ගහපු අයගෙන් මට බට කියන්න ඕනේ ඒගොල්ලන්ට ඕගොල්ලෝ ගැහුවේ ඕගොල්ලෝ වෙනුවෙන් හදාපු ගෙට මට දෙන්න රකින්න පරපුරක් නැහැ මම තනි ගැහණියෙක් හැටියටයි මේ කටයුතු කරේ නිවස විශාල සලාබානි කරලා තිබිච්ච वाहन पुच्छल दाला करनलद विनाशय देगुन तेगुन करमिन मम अद मे कियन्ने अन्ने ओब तुमल्लागे दैन गनीमट सामाध्यटाय दशक 4कट वडा वेडि कालयक सिनेमाव पोषणय करपु मम मम उपयागत्ते मुदल वलट वडा मगे सम्मान टिक मम मे जातिक सम्मान 30 40කින් ලබාගත් කෙනෙක් ජාත්‍යන්තර සම්මාන ලබාගත් කෙනෙක් මගේ සම්මාන ටික පොළවේ ගාලා කුඩු කරලා ගියයි මට ඒව කවදාවත් මේ ජීවිතේදී ආය ගන්න හම්බෙන්නේ නැහැ මගේ ගේ කැඩුවා ඒ සියල්ල සුනු විසුනු කරා නමුත් ඇයි මගේ සම්මාන ටික කුඩු කරලා ගියේ මම අහන්න ලෑස්ති පුතේ උඹලට හිටියේ නැද්ද අම්මා කෙනෙක් කියලා අම්මා කෙනෙක් හිටියනද මේකද මම මේ මගේ ජීවිතේම කැප කරලා ස්විට්සර්ලන්තෙ පුරවැසි භාවය අයින් කරගෙන ලංකාවට ආව මේ දේශපාලන ඉතිහාසෙ මේ පාර්ලිමේන්තු ඉතිහාසෙ කවුරුත් කරේ නෑ ඒ වගේ දෙයක් මම ස්විට්සර්ලන්තෙ පුරවැසි භාවය අයින් කරගත්තේ අරගෙන බෙන්තරට ගිහිල්ලා පදිංචි වුණේ මිනිස්සු වෙනුවෙන් මට සිනමාවේ ලැබෙන්න පුළුවන් හැම දෙයක්ම මම ලබාගෙන හිටියේ මට ඕන කර මම හම්බ කරා නම් මුදලක් විශිෂ්ට සිනමා කෘති නිෂ්පාදනය කරා ඒවයි මම විශාල මුදලක් හම්බ කරා ඒවෙන් තමයි ගිහලා වියදම් කර කර ගමේ මිනිසුන්ට විතර මල ගෙදරකට ගියත් හැංගිලා මිනිස්සුගේ අතේ රුපියල් 5000ක් තිබු ගෑණි මම මේ දේශපාලනේ මම මොනව ගන්නද ස්විට්සර්ලන්තේ හිටියනම් මට ස්විට්සර්ලන්තේ පුරවැසි භාවයෙන් මට පෙන්ෂන් එකක් හම්බ වෙනවා ලක්ෂ 5ක मट ओण मगे मिनस अरे हबरूल खड़न को मगे सम्मान पड़वे गहल गहल कुड़कर मट मे वैर एक्रे
ඇයි මම කරපු වැරද්ද මොකද මම ජේදීප් එකේ මන්ත්‍රීතුමා මගදී දැක්කත් අනේ මල්ලි ඔයා කොහොමද කියලා අහනවා සර්ජෝබේ කියලා මේකත් කතා කරනවා කවදාවත් අබමල් රේණුවක වැරද්දක් ඔය මිනිසුන් මං කරේ නැහැ මට hina වෙලා ඒගොල්ලොත් එක්ක කතා කරන එක මම මගේ පුරුද්දක් වගේ මං හිතාගෙන ඉන්නේ ඉතින් ඇයි මේ වගේ අපරාධ කරේ මට කිසි දවසක ලබා ගන්න බැරි අවසන් කරන අපරාධ කරේ ඇයි මං හිතන්නේ මේක තියෙන ශෝකජනක දේ තමයි 13 අවුරුද්දක් ගරු නියෝජකතා නායකතුමනි අපි පළාත් සභාවේ ඉඳලා මේ ගමන ආවේ තනි ගැහණියෙකුගේ සටනක් හැටියට අරගලේ කරන්න හැමෝටම පුළුවන් ගෝල් ෆේස් එකෙත් අරගල කරනවා මාත් කරේ අරගලයක් මම මේ 13 අවුරුද්ද පුරාවටම කරේ අරගලයක් මේ අරගලේදී මටත් අයිතියක් තියෙනවා මම කැමති පක්ෂයකින් ඒ අරගලේ කරන්න ගෝල් ෆේස් එකේ ඉන්න අයටත් අයිතියක් තියෙනවා ඒගොල්ලෝගේ අරගලේ මේ විදිහට කරගෙන යන්න අපි ඒ කිසිකෙන් මම CCTV කැමරාවල අඳුරගත්ත අයගෙන පොලිසියට කිව්වේ මම වෛර කරන්නේ නැහැ කාටවත් මන් තරහ නැහැ අද පාර්ලිමේන්තුවේ නම් කිව්වට මං කවදාත් ඒගොල්ලෝ රිමාන්ඩ් කරන්නවත් ගන්නවත් කිව්වේ නැහැ 100%ක්ම දන්නවා ඒක පිටිපස්සෙන් හිටියා කියලා 100%ක්ම දන්නවා තනියම වෙවුල වෙවුල කාමරේ මුල්ලකට වෙලා හැංගිලා හිටියා විජේ කුමාරතුංගයන් මරලා දාපු හැටි මගේ හිතට ආවා කඩු අරගෙන ඇවිල්ලා කව බැහැපන් එළියට උඹෝ මරනවා කියලා මං ඒ තරම් බියටපත් වුණා ඒ වගේ මරණ බිය ඇති කරමින් අම්මා කෙනෙකුට මං හිතන්නේ ඒ දරුවෝ එක්කෙනෙක්වත් ඉපදිලවත් නැතුව ඇති මං සිනමාවට එනකොට ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලවත් ඉපදිලා නැතුව ඇති ජීවිත කාලයක් ඒ වෙනුවෙන් කැප කරලා මැරිලා මැරිලා පාර්ලිමේන්තුවට ආවේ අවංකවම මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න අනිත් නනුලිලිය වගේ මට තිබ්බත් තම තමන්ගේ ගෙවල් වලට වෙලා සැපෙන් ජීවත් වෙන්න මගේ ජීවිතේ 13 අවුරුද්ද දුන්නේ මං ජනතාව වෙනුවට මං හිතන්නේ මම දේශපාලනයෙන් සමුගත යුතුයි කියලා තව දුරටත් ජනතාව මේ විදිහට කටයුතු කරද්දී අපි කොහොමද දේශපාලනේ ඉදිරියට කරගෙන යන්නේ මේක අමනුෂ්‍ය මනුෂ්‍යත්වයේ පහ කරලා අරපු අමනුෂ්‍යයින් ඉදිරියේ දේශපාලනේ කිරීම ඉතාම අසීරු කාරණයක් ගැහණියකට කාන්තාවන් අවශ්‍යයිලු කාන්තාවට තැනක් දෙන්නලු කාන්තාවන්ට පරිස්සම් කරගන්න ඕනේලු ඔන්න කාන්තාවන්ට කරපු දේ පිරිමි 100ක් වටවලා ගෙට ගැහුවා තනි මම ඇඟිල බලාගෙන හිටියා මං අහනෝ මේ රටේ ජනතාවගේ උඹලා මට දීපු සම්මාන ටික පොඩි කරන්නට මම දිනාගත්ත මගේ සම්මාන ටික පොඩි කරන්නට කරපු මිනිසුන්ට ජනතාව සමාව දෙයිද ජනතාව සමාව දෙනවද එච්චරයි මට අහන්න තියෙන්නේ ඔබ සියලු දෙනාට ස්තුතියි